గుడ్ మార్నింగ్ దొరగనే దూలబతాల హేమటంగ సోదాసన ఒకళ్ళుంట భౌగిక సత్య కొరకు సమగామి సమీకరణ పాఠమే గణ అతరక్ అది సాకచ్చా అది దిగారగం మట ఎక గానక్ కియన్న ఉత పల్లి గాన మొగద్ద గెల్ ఎక్కనక్ కియ ఓ కియన్న ఉత ఎక్ గాన පුළුවන් බීවල සංගුණක සමානය දෙකයි ලකුණු සමානයි එහෙනම් බී ඉවත් කරන්න එක සමීකරණයකින් අනිත් සමීකරණය අඩු කරනවා පළවෙනි සමීකරණයෙන් අඩු කරනවා දෙවෙනි සමීකරණය පහයි ඒ ධන දෙකයි බී වලින් අඩු කරනවා ඒ ධන දෙකයි බී හතෙන් අඩු කරමු තුන වරහන් ඉවත් කරනවා පහයි ඒ දන දෙකයි බී රිණෙන් ගුණ කරනවා රිණ ඒ රිණෙන් ගුණ කරහම රිණ දෙකයි බී සමානයි හතරයි සජාතීය පදයක තැනකින් ලියනවා පහයි ඒ රිණ ඒ දන දෙකයි බී රිණ දෙකයි බී සමානයි හතරයි දන දෙකයි බී රිණ දෙකයි බී බිඳුවයි පහයිගෙන් ඒ අඩු කරාම හතරයි ඒ සමානය හතරයි ඒ හොයන්න දෙපැත්තම හතරෙන් බෙදනෝ හතරත් හතරෙන් බෙදනෝ හතරට හතර කැපෙනෝ ඒ සමාන එක ඒ සමාන එක හරියට උස ඔව් එතකොට බී වලගේ හොයන්න ඒ වලගේ මේ සමීකරණ දෙකෙන් එකට ආදේශ කරනවා පහයි ඒ දන දෙකයි බී සමානයි හතයි කැමති එක ආදේශ කරන්න පුළුවන් පහ ගුණ කිරීම එක දන දෙකයි බී හතයි පස්තරයක පහ දන දෙකයි බී හතයි පහ ගන්න සමානතාවයෙන් දකුණු පැත්තට දෙකයි බී සමානයි හත අඩු කිරීම පහයි දෙකයි බී සමානයි හතෙන් පහ දෙකයි B හොයන්න දෙකයි B දෙකෙන් බෙදනෝ දෙකත් දෙකෙන් බෙදනෝ දෙකර දෙක කැපෙනෝ B සමාන එකයි A සමාන එකයි B සමාන එකයි උත්තර දෙකම හරියට උස්ස right ළමයි කැමරා ඕන් කරගන්න ඊළඟාන කියන මොතේ එක ධන තුනයි වයි තමයි ඉවත් කරන්නේ ධන තුනයි වයි ඉවත් කර ඔගලන්ට හෙනවද මං කතා කරන શબ્දේ? ඔව් සර්. රයිට් හරි. පළවෙනි සමීකරණයෙන් දෙවෙනි සමීකරණය අඩු කරනවා. 7යි x ධන 3යි y ගෙන් අඩු කරනවා. දෙකයි x ධන තුනයි y 35න් අඩු
ඍණ 2x ධන 3y ඍණ 3y 25යි. ධන 3y ඍණ 3y 0යි. 5x 25යි. x ලා ගන්න 5x 5ෙන් බෙදනවා 25ත් 5ෙන් බෙදනවා. 5ට 5ක් කැපෙනවා. x 5යි. x 5 මේ සමීකරණයක අදශ කරනවා. සමානයි 5යි 2යි x ධන 3යි y සමානයි 10යි දැන් ඇහෙනවද? දහයෙන් දහයක් අඩු කරනවා අර පැත්තෙන් දහයක් අඩු කරනවා ධන දහය ඍණ දහය බිංදුවයි තුනයි වයි සමානයි දහයෙන් දහයක් බිංදුවයි වයි හොයන්න තුනයි වයි තුනෙන් බෙදනවා බිංදුවක් තුනෙන් බෙදනවා තුන්ට තුන කැපෙනවා වයි සමානයි බිංදුවක් තුනෙන් බෙදුවම බිංදුවයි එක් සමානයි පහයි වයි සමානයි බිංදුවයි ඊළඟ ගණන කියන්න ළමයි තුනයි ඒ ඍණ දෙකයි b සමානයි 20යි ඔව් ඒ ඍණ දෙකයි b සමානයි 4යි තුනයි ඒ ඍණ දෙකයි b සමානයි 20යි ඒ ඍණ දෙකයි b සමානයි 4යි B ඉවත් කරන්න පුළුවන් දෙකම ඍණ දෙකයි B ඍණ දෙකයි B ලකුණු සමානයි එනිසා අඩු කරනවා පළවෙනි සමීකරණය දෙවෙනි සමීකරණය අඩු කරනවා තුනයි A ඍණ දෙකයි B ගෙන් අඩු කරනවා A ඍණ දෙකයි B 20ෙන් අඩු කරනවා හතරක් දැන් ඍණෙන් ගුණ කරලා වරහන් ඉවත් කරනවා තුනයි ඍණ දෙකයි b ඍණ a ඍණ ඍණ ගුණ කරාම ධන දෙකයි b 20න් 4ක් අඩු කරාම 16යි සජාතීය පදයක තැනකින් ලියනවා තුනයි ඍණ a ඍණ දෙකයි b ධන දෙකයි b 16යි ඍණ දෙකයි b ධන දෙකයි b බිංදුවයි දෙකයි a සමාන 16යි ඒ හොයන්න දෙකෙන් බෙදනවා දෙකයි ඒ දෙකෙන් බෙදනවා දහසයක් දෙකෙන් බෙදනවා ඒ සමානයි අටයි ඒක ලගේ මේ සමීකරණයක ආදේශ කරනවා ඒ ඍණ දෙකයි b සමානයි හතරයි ඒ වලගේ අටයිනේ අට ඍණ දෙකයි b සමානයි හතරයි අට අයින් කරලා දෙපැත්තේම අටක් අඩු කරනවා අට ඍණ අට ඊට පස්සේ ඍණ දෙකයි b හතර ඍණ අටයි අටෙන් අටක් අඩු කරනවා හතරෙනුත් අටක් අඩු කරනවා මේ වේවා හරියට කරන්න ඕනේ ධන අට ඍණ අට බිංදුවයි
එතකොට ඍණ 2b සමානයි 4න් 8ක් අඩු කරාම ඍණ 4යි. මෙයා ඍණ මෙයා ධන ලකුණු අසමානයි ඒ නිසා ඍණ. ඍණ 2b සමානයි ඍණ 4. b හොයන්න ඍණ 2b බෙදන ඍණ 2. ඍණ 4ත් බෙදන ඍණ 2. මෙදින කැපෙනෝ b සමානයි ඍණ ඍණයි බෙදුවම ධන 4 2න් බෙදුවම 2යි. B සමාන ධන 2. අයිති ගණන් දුන නේද? ඔව් සර්. මොකද ඊළඟට? 5 ධන 3 B සමානයි 28යි. 5 ධන B සමානයි 28යි. පහයේ දන 3යි b සමානයි 28යි පහයේ දන b සමානයි 26යි ඒ ඉවත් කරන්න වෙන්නේ ඒ ඉවත් කරන එක සමීකරණයකින් අනිත් සමීකරණය අඩු කරනවා පළවෙනි සමීකරණයෙන් දෙවෙනි සමීකරණය අඩු කරනවා පහයේ දන 3යි b ගෙන් අඩු කරනවා පහයේ දන b 28ෙන් 26ක් අඩු කරනවා වරහන් ඉවත් කරනවා 5 a ධන 3 b ඍණෙන් ගුණ කරාම ඍණ 5 a ඍණෙන් ගුණ කරාම ඍණ b 26ෙන් 28ෙන් 26ක් ගියාම 2යි සජාතීය පද ළඟ ලියා ගන්නවා ධන 5 a ඍණ 5 a බිඳුවයි 3 b ගෙන් b අඩු කරාම 2 b 2 b සමානයි 2යි b හොයන්න දෙපැත්තම දෙකෙන් බෙදනවා 2 b දෙකෙන් බෙදනවා 2 දෙකෙන් බෙදනවා b සමාන 1යි දැන් b වලගේ දාන්න නිසා a වලගේ හොයාගන්න පහයි a ධන 3 b සමානයි 28යි පහයි a ධන 3 වරක් 1 28යි 5 a ධන 3 වරක් 3 සමානයි 28යි 5 a ධන 3 අයින් කරන ඍණ 3ක් එතු කරන 28 නෝ 3ක් අඩු කරන වම් පැත්තෙන් 3ක් අඩු කරන දකුණු පැත්තෙන් 3ක් අඩු කරන මෙදෙන කැප මේ බෙදනෝ 25ත් 5ෙන් බෙදනෝ 8 5 කැපෙනෝ ඒ සමානයි 5යි. උත්තර ඒ සමානයි 5යි b සමානයි 1. එච්චරනේ දුන්නේ. ඔව්. රයිට්. දරුවනේ මේ සමීකරණ වලට පොඩ්ඩක් ආදේශ කරන්න හැටි බලමු. සමහර ළමයින්ට ආදේශ කරන එක පොඩ්ඩක් අමාරුයි. ආදේශ කරගන්න ටිකක් අමාරුයි පොඩ්ඩක් එක බලමු හොඳ මෙන්න මේ වගේ ගණන් බලන්න a සමානයි 7 2 a ඍණ 3 b සමානයි 44ට ආදේශ කරන්න පොඩ්ඩක් බලන්න පොඩ්ඩ a සමානයි 7 2 a ඍණ 3 b
දැන් ඇහෙනවද? සමීකරණ ආදේශක ඒ වෙනුවට තමයි ආදේශ කරන්නේ. දෙක ගුණ කිරීම 7 වෙන 3 වී 44යි. දෙක ගුණ කිරීම 7 වෙන 3 වී 44යි. දෙවරක් 7 14යි. 14 ඍණ 3 බී 44යි. දැන් මේ 14 අයින් කරනකොට දෙපැත්තෙම 14ක් අඩු කරනවා. 14 ඍණ 14 ඊට පස්සේ ඍණ 3 බී සමාන 44. 14ෙන් 14ක් අඩු කරාම 0යි. ඍණ 3 බී සමාන මෙතනින් අඩු කරන 14 අගේ කරන අමතක වුණා. 44ෙන් 14ක් අඩු කරාම 30යි. වම් පැත්තෙන් 14ක් අඩු කරනවා දකුණු පැත්තෙන් 14ක් අඩු කරනෝනේ. මට ඒක අඩු කරන අමතක වුණා. 44ෙන් 14ක් අඩු කරාම 30යි. ඍණ 3 බී අයින් කරා දෙපැත්තම ඍණ 3ෙන් බෙදනවා. ඍණ 3 බී ඍණ 3ෙන් බෙදනවා. මේ ඍණ 3ෙන් බෙද ගොඩක් දරුවොണ്ട് මේ ඍණ ලකුණ මෙතෙන්ට උන අමතක කරලා යනවා. ඊට පස්සේ මේ මෙහෙමයි ලියන්නේ. ගාන වාර දෙක අවධාරයෙන් ඉන්න ඕන මේ ඍණ ලකුණ ගැන. 30ක් බෙදනෝ ඍණ 3. ඍණ 3 කැපෙනෝ b සමානයි 30ට 3ව 10යි. මේ ලකුණ දාන මේ ලකුණ ඍණ ධනයි ඍණයි බෙදුවම ඍණ b සමාන ඍණ 10යි. රජුට බලනෝ ඒ සමාන ඍණ 5යි. ඔගොල්ලෝ මේක ආදේශ කරන්න කියනවා 2 ඒ ඍණ b සමානයි 3 කියන සමීකරණයට. චුට බලන්න. දැන් ඒ වලගේ ඍණ 5යි. ඍණාගයන් ආදේශ කරද්දී ළමයි වරද්දනවා. 2 ගුණ කිරීම ඍණ 5. ඒක වරහන් යොදලා ලියන්නේ. ඍණ b සමානයි 3යි. ඍණ b සමානයි 3යි. දෙවරම් පහ 10යි. ඍණ ලකුණක් තියෙන නිසා ඍණ 10යි. ඍණ 10 ඍණ b සමාන 3යි. ඍණ 10 අයින් කරන්න දෙපැත්තටම ධන 10ක් දොඩු කරනවා. ඍණ 10 ධන 10 ඍණ b අවබෝධයෙන් ලියනවා. අනිත් පැත්තට 10ක් එකතු කරනවා. මේ පැත්තට 10ක් එකතු කරා. අනිත් පැත්තට 10ක් එකතු කරා. ඍණ 10 ධන 10 බිඳුවයි. ඍණ b සමානයි 3 10යි 13යි. ඍණ b සමානයි 13යි. දැන් ඔන්න ඔතෙන්දී ළමයි වරද්ද කරලා ගොඩක් ළමයි මෙතෙන්දීම ඍණ අමතක කරලා නිකන් b විතරයි ලියන්නේ. මේ මිස්ටේක් වෙනව අත්තරදීන් වෙනව හදාගන්න ඕන. ඍණ b ඍණ අයින් කරන්න මුළු සමීකරණයම ඍණ එකෙන් බෙදනවා. ඍණ b බෙදනු ඍණ 1. 13ක් බෙදනු ඍණ 1. ඍණයි ඍණයි බෙදුවම ධන ඕනම ගානක් එකෙන් බෙදුවම ඒ ගානනේ. ඒතර b එකෙන් බෙදුවම b. මේ ලකුණ ධන මේ ලකුණ ඍණ. ධනයි ඍණයි බෙදුවම ඍණ 13 එකෙන් බෙදුවම 13. b සමාන ඍණ 13. දැන් ඉස්සරහට වැඩ කරගෙන යද්දි මේ ධනම ඔගොල්ලෝ ඕන. එතකොට මේ වගේ ගානක් ආව ඉදිරියෙන් ගන්න හදන්නේ සමහර ළමයි. පොඩ්ඩ ඒ ගණන් කියපියක් ආදේශ කරලිමු. රයිට්. ලියන්න. ප්‍රශ්න අංක 1. අද දවසේ දින යදා 2022. නම් වෙනි මාසේ අද 5 වෙනිදා නේ. 6 නේ. දැසි දෙකේ නම් වෙනි මාසේ කවද්ද? ලියන්න ප්‍රශ්න අංක 1. 1 අවස්ථාවේදී ඇති අගේ ආදේශ කර අනෙත් ඉංග්‍රීසි අක්ෂරයේ
නේද ඉංග්‍රීසි අක්ෂරයේ අගය සොයන්න පහත එක එක අවස්ථාවේ දී ඇති අගය ආදේශ කර එක් අවස්ථාවේදී ඇති අගය ආදේශ කර අනෙත් ඉංග්‍රීසි අක්ෂරයේ අගය සොයන්න right රොම් ඉලක්කම් එක x සමානයි ඍණ දෙකයි x ඍණ y සමානයි 5යි x සමානයි ඍණ දෙකයි x ඍණ y සමානයි 5යි හදන්න බලන්න තවම හදන ඇතොස්ස ඔය අම්මල තාත්තල ගෙවල් වල නැති වැඩි මේ ළමයි කැමර ගවත් ඔ මේ ඕපන් කරලා තියන්නේ කියලා කියන්න නේද මේ දැන් ඕබියොන්ට මොනවක් අප් පේන්නේ නැති ඇද වැඩියෙන් ඉන්නේ අම්මා ළමයි පාලනයක් නැති හරක් පැටව වගේ ළමයි ගන්න වැඩක් බලන්න විදියක් ඇත්තෙන්නේ නැහැ දෙමෝපියෝ එක ගැන හොයන්නෙත් නැහැ මේ දෙමෝපියන්ට ළමයි පාලනය කරන්න පුළුවන් වයස දැන් වයි ඉන්නේ අපල තියාගෙන අම්මලා තාත්තා තව ටික දවසක් ගියා මේගොල්ලෝ අම්මා තාත්තා කියන එක අහන්නේ නැහැ පාලනය කරන්න පුළුවන් කාලේ ළමයි වැඩ කරන විදිය මම දන්නේ නැහැ දැන් ළමයි ගෙදර පාලනය අරගෙනද කියලා right x ලාගේ ඍණ 2යි ඍණ 2 ඍණ y සමානයි 5යි ඍණ 2 අයින් කරාම දෙපැත්තටම ධන 2ක් එකතු කරනවා ඍණ 2 ධන 2 ඍණ y සමානයි 5 ධන 2 ඍණ 2 ධන 2 බිංදුවයි ඍණ y සමානයි 5යි 2යි 7යි ආම ඕපන් කරේ නැති කට්ටිය ඉන්න කැමරා පුළුවන්කම දෙවිදි මොහේ මේ උදේට ස්පීඩ් එක නැතුව නෙවෙයි හරි ඕ මෙසේජ් එකක් දාන්න මෙසේජ් එකක් දාන්න සේවන්දි එහෙමයි කරන්නේ හවුනේ දැන් ඉතින් ආයෙ මෙසේජ් දාන්න ඕනේ දැන් මට කිව්වනේ ළමයි කරන්න ඕන මට මැසේජ් එකක් දාන්න ඕන
ගොඩක් ළමයි කියන්නේ ඉස්කෝලේ යන වෙලාවමදී පේන ළමයි ඉස්කෝලේ යද්දී ලේස් දෙල පන්තියට ඇවිල්ලා ඉන්න ටයි එකක් දාලා ඉන්න සමාන. ඉතින් එච්චර හොඳ ළමයි මට අද දවසේ ටිකක් සනීපත් නැති. මම හිතින් ඕගොල්ලෝ පවුඩර්ස් උදේ නැගිටලා ලේස් දෙලින් ළමයි ඉන්නේ නැහැ කියලා මැසේජ් එකක් දාන්න වෙරිසයි ගන්නන්න ගත්තේ. හරි. ඒ ළමයි කොච්චර ආසාවෙන්ද පන්තියට එන්නේ? උනන්දු වෙන්ද? ඔය ළමයින්ට ජීවිතේම හරියනව මතක තියාගන්න. හොඳ තැනකට එන්න පුළුවන්. ඔයගොල්ල කවදාවත් වරදින්නේ නැහැ. රයිට් ඉවරයි අතුස්ස. හරි බලමු. y සමාන ඍණ 5යි. x ඍණ y සමානයි 8යි. x ඍණ ඍණ 5 තියෙන්නේ. මේ තියෙන ඍණ ලකුණ මම දැන් ලියුවා. එතකොට y වල තියෙන තව ඍණ ලකුණ. ඒක අවධානයෙන් බලන්න. එතකොට මේ ඍණ ලකුණත් මෙතන ලියන්න ඕන. ඍණ ලකුණු දෙකක් ලියවෙන්න ඕනේ. ඍණ 5. ඒක වරහන් දාලා ලියන්න. ඍණ ලකුණු දෙකක් එකට ලියන්න බෑ. එතකොට වරහන් දාන්න. හරිද? හරිය නැතිය කරන්නේ ඒවා. ඒ අඩුපාඩු හදන්න. සමාන 8යි. දැන් මේ ඍණ ඍණ දෙකක් ආවනේ දෙක ගුණ කරලා වරහන් ඉවත් කරනවා. ඍණයි ඍණයි ගුණ කරාම ධන සමාන 8යි. ධන 8 අයින් කරලා දෙපැත්තේම 8ක් අඩු කරනවා. x ධන 8 ඍණ x ඍණ 5 ධන 5 5 අයින් කරලා දෙපැත්තේම 5ක් අඩු කරනවා. අටනොත් පහක් අඩු කරනවා. ධන පහ ඍණ පහ බිඳුවයි. x සමානයි 8න් 5ක් 3යි. x සමානයි 3යි. හරි අතොස්ස. රයිට්. රමි ලක්කන් 3. p ඍණ q සමානයි 20යි. q සමානයි ඍණ 10යි. p ඍණ q 20යි. q සමානයි ඍණ 10යි. පටන් ගන්න. q 20යි. ඉන්නන කොන. ඔව්.
එනවද? ඕසම්ද? පීරින කිව් 20යි. කිව්වලාගේ ඍණ 10යි. මෙතන ඍණ 10 ආදේශ කරන වරහනක් දායි. සමනේ 20යි. P ඍණ ඍණ ගුණ කරාම ධන සමනේ 20යි. ධන 10 අයින් කරන්න 10ක් අඩු කරනවා. විස්තරු 10ක් අඩු කරනවා. P මෙදෙන බිංදුවයිනේ. 20ෙන් 10ක් අඩු කරාම 10යි. P සමානයි 10යි, right? එක පොඩ්ඩ ළමයිට ගැටළු සහිතයිනේ. එහෙම නේද? රොමි ලක්කන් 4. M සමානයි ඍණ 5යි. M ඍණ 2යි P සමානයි 13යි. M සමානයි ඍණ 5යි. M ඍණ 2යි P සමානයි 13යි. සමගාමී සමීකරණ බැරුව නෙමෙයි ගාන වරද්දන්නේ. වෙන මේ ආදේශය බැරුව තමයි. මම දැකපු දේ එක. ඒක නිසා තමයි ඔකට මේක වෙනම උගන්වන්නේ. සමගාමී සමීකරණ කොටස කරගන්නවා. ආදේශය කොටස තමයි වරද්දන්නේ. Right, you are at us, sir. Balamunen. Emmalage rina pahai. Rina dekai pi. Samane dahatama. Rina paha inkara de petrama dana paha kikatu karno. Rina paha dana paha. Rina dekai pi samane dahatuna dana pahai. Rina paha dana paha binduai. ඍණ 2යි p සමානයි 13යි 5යි 18යි. ඍණ 2යි p ඍණ 2ෙන් බෙදෙනවා. ගාන හදලා ඉවරලා WhatsApp එකට ගිහලා ඔබ ඔබ මැසේජ් බලන්නේ හොඳේ. අම්මලා තාත්තලාත් එක විශ්වාස දිනාගෙන ඉන්න දැනගන්න ඕන. නැත්නම් මේ ඔන්ලයින් පන්තිය කරගන්න හම් වෙන්නේ නැහැ. ඕ. මෙතනෙම ඍණ ලකුණක් නැහැ නේ. ඔහෙම එකක් තියුනේ නැහැ නේද? තියුණාද? නෑ නෑ එහෙම එකක් තියුණාද? එහෙම තිබුණා නම් තමයි ආයෙම කරන්න ඕන. එහෙම තිබුණේ නැහැ නේ. පැහැදිලිද? ඍණ 2යි p ඍණ 2යි ඍණ 2යි p ඍණ 2කින් බෙදුවම 2 කැපෙනවා. p සමාන 18 2කින් බෙදුවම 9 ඍණ 9.
ක්‍රම ඉලක්කම් පහ වෛරින සමානයි 17යි. වෛ සමානයි ඍණ 6යි. Right, බලමු නේද? Y ඍණ x සමානයි 17යි. Y කියන්නේ ඍණ 6යි. ඍණ x 17යි. ඍණ 6 අයින් කරලා දෙපැත්තෙම 6ක් අඩු කරනවා. එකතු කරනවා ඍණ 6ට ධන 6ක් එකතු කරනවා. ඍණ 6 ධන 6 17 ඍණ 6. Sorry, ධන 6. ඍණ 6ට ධන 6ක් එකතු කරා දකුණු පැත්තට ධන 6ක් එකතු කරනවා. ඍණ 6 ධන 6 විද්දයි. ඍණ x සමානයි දෙකම ධන නිසා එකතු වෙනවා 23යි. ඍණ අයින් කරලා දෙපැත්තම ඍණෙන් බෙදෙනවා. ඍණ x ඍණ 1ෙන් බෙදෙනවා 23 ඍණ 1ෙන් බෙදෙනවා. x සමානයි ඍණ 23යි. Right? දැන් ඍණාගේ ආදේශ ගන්න හැටි දෙපැත්තම හිතන්න පුරුදු කරා. දැන් ඕවා පාවිච්චි කරලා සමගාමී සමීකරණ නැවත විසඳන්න. දැන් ඇහෙනවද? ඇහෙනද? නමයි ක්‍රම ඉලක්කම් එක ලියන්න. 3a ධන b සමානයි 10යි. a ඍණ b සමානයි 2යි. 3a ධන b සමානයි 10යි. a ඍණ b සමානයි 2යි. 1 2 කියලා නම් කරගන්නවා. ඔව්. ඉවත් කරන්නේ a ද b ද? b. ඔව් b ඉවත් කරන්න. Very good. b ඉවත් කරන ක්‍රම දෙකක් තියෙනවා. එකතු කිරීමේ ක්‍රමයේද අඩු කිරීමේ ක්‍රමයේද? අඩු කිරීමේ ක්‍රමය. මොකක්ද නීතිය? ඉවත් කරන රාශියේ ලකුණු සමාන නම් අඩු කරනවා. ඉවත් කරන රාශියේ ලකුණු අසමාන නම් එකතු කරනවා.
ඉවත් කරන්න b නේ ලකුණු සමාන දශමානද ලකුණු සමාන ලකුණු සමාන නම් අඩු කරනවා ඈ පටංග පළවෙනි සමීකරණ එකතු කරනවා දෙවෙනි සමීකරණ එකතු කරන වරහන් දාන්න ඕනේ වරහන් දැම්මත් කමක් නැහැ තුනයි ධන බීට එකතු කරනවා ඊරින b 10ට එකතු කරනවා 2 තුනයි ධන බීට එකතු කරනවා ඊරින b 10ට එකතු කරනවා 2 සජාතීය පද ලඟ ලියලා සුළු කරන්න right ඉවරයි අතුස්ස බලමු නේද සජාතීය පද ළඟ ලියනෝ තුනයි ඒ ධන ඒ ධන b ඍණ b සමාන 12යි ධන b ඍණ b බිංදුවයි හතරයි ඒ සමාන 12යි ඒ හොයන්න දෙපැත්තම දෙකෙන් හතරෙන් බෙදනවා හතරයි ඒ හතරෙන් බෙදනවා 12ත් හතරෙන් බෙදනවා හතරට හතර කැපෙනවා ඒ සමානයි 3යි හරියද දැන් b හොයන්න ඕන ඊරින b සමානයි 2යි ඒව ළඟය 3යි ඍණ b සමානයි 2යි ධන තුන අයින් කරන්න තුනක් අඩු කරනවා ඍණ b දෙකෙනුත් තුනක් අඩු කරනවා ධන තුන ඍණ තුන බිඳුවයි ඍණ b සමානයි දෙකෙන් තුනක් අඩු කරාම ඍණ 1යි දෙපැත්ත ඍණ b ඍණ 1ෙන් බෙදුවම ධන b ඍණ 1 බෙදුවම ධන 1යි b සමාන ධන 1 හරි අතස්ස තව ගණන් කරමු රවි ලක්කන් 2 ඍණ 5යි x ධන 3යි y සමානයි 9යි sorry 19යි
IX ධන y සමාන 28යි. ඍණ 5x ධන 3y සමානයි 19යි. ළමයි 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 ඍණ 19යි. ඍණ 19යි. ඍණ 5y. ඍණ 5y ධන 3y සමාන ඍණ 19යි. 5x ධන y සමාන 28යි. ඉවත් කරන්න x ද y ද? X එක පැහැදිලි නේද? Right? X ඉවත් කරන්න පටන් ගන්න. සල පළවෙනි සමීකරණය දෙවෙනි සමීකරණය කියලා නම් කරගන්න ඕන. 1 2 කියලා නම් කරලා තමයි කාණ හදන්නේ. ළමයි මම කතා කරනව ඇහෙනවද?
right. දැන් හැමතිස්සෙම ඔයගොල්ලෝ හිතන්නේ මොකද්ද ඉවත් කරන්න කියලා. දැන් ඔයාලා ඉවත් කරන පදේ මොකද්ද? අන්න එයාගේ ලකුණු තමයි පරික්ෂා කරන්නේ. දැන් ඔයගොල්ලෝ ඉවත් කරන්නේ x පදද y පදද? ඔව්. ඉවත් කරන්නේ x පදද y පදද? x පද. x පද. ඒක ඉවත් කිරීමේ නීතියක් තියෙනවනේ. ඉවත් කරන්න පුළුවන් සංගුණක සමාන පදද සංගුණක අසමාන පදද? සංගුණක සමාන පද. දැන් y දිහා බැලුවම මෙතන 3යි y. මෙතන y. මේ දෙන්නගේ සංගුණක සමාන දසමානද? අසමාන. එතන දෙය ඉවත් කරන්න බෑ. මේ දෙන්න දිහා බලන්න සංගුණකේ 5යි. සංගුණකේ 5යි. එතන මේ දෙන්න ඉවත් කරන්න පුළුවන්ද බැරිද? පුළුවන්. එහෙනම් ඉවත් කරන්න මොකද්ද භාවිතාවේ? ලකුණු බලනවා. මේ ලකුණ ඍණ, මේ ලකුණ ධන. ඉවත් කරන රාශියේ ලකුණු අසමාන නිසා ඒ රාශිය ඉවත් කරන්න එක සමීකරණයක් අනිත් සමීකරණයට එකතු කරනවා. නේ? x වල ලකුණු අසමානයි. ඉවත් කරන්න තමයි එකතු කරන්නේ. පළවෙනි සමීකරණය දෙවෙනි සමීකරණය එකතු කරනවා. ඍණ 5යි x ධන 3යි y එකතු කරනවා. 5 x ධන y ඍණ 19 ට එකතු කරනවා 28. ඍණ 19 ට 28 එකතු කරනවා. දැන් ලියමු ඍණ 5 x ධන 5 x සජාතීය පද. ධන 3 y ධන y ඒ සජාතීය පද. right බලන්න ටකින් ළමයි සූම් මීට් එක කට් වුණානේ. දැන් හරි නේද? හරි නේද? සූම් මීට් එක කට් වුණා. දැන් හරි නේද? රයිට්? ඇහෙනවද? එනවද කියන ඒවා? සෝ මීන්නේ කට් වුණා. ඍණ 19 ධන 28 ලකුණු සමාන. හරි පාපු. ඇහෙන්නේ නැද්ද ළමයි? දැන් ඇහෙනුද? ඍණ 19 ඍණ ධන 28 කී උත්තරේ? හරි අමාරුයි ඔයගොල්ලෝ උත්තරයක් ගන්න. පැය ගාණක් යනවා. 28ෙන් 19ක් අඩු කරගන්න පැය ගාණක් යනවා. ඍණ 5යි x ධන 5යි x බිඳුවයි 3යි y ධන y 4යි y සමානයි 9. හරිද? හරි. y හොයන්න 4යි y 4ෙන් බෙදනවා, 9ත් 4ෙන් බෙදනවා. 4යි 4යි කැපෙනවා. 9 බෙදනවා 4ෙන්. 7 කියලා 4ව 2ක් 8යි. එකක් ඉදිරි 2යි 4ෙන් 1යි. 2යි 4ෙන් 1යි. 2.25යි 5යි කියලා ඉවත් හරි. හරි. y x ධන y සමානයි 28යි. y x ධන y සමානයි 28යි. y x ධන
y කියන්නේ 2යි 4න් 1 සමානයි 28 5යි x ධන 2යි 4න් 1 න් 2යි 4න් 1ක් අඩු කරනවා 28 එනොත් 2යි 4න් 1ක් අඩු කරනවා මෙදෙන කැපෙනවා 5x සමානයි 28 න් 2යි 4න් 1ක් අඩු කරනවා 28 න් 2ක් අඩු කරාම 26යි තව අඩු කරනවා 4න් 1ක් 28 න් 2ක් අඩු කරාම 26යි ඒක තේරෙනවද ඔව් 28 න් 2ක් අඩු කරාම 26යි තව 4න් 1ක් අඩු කරනවා 4න් 1ක් අඩු කරාම 4න් කීයක් ඉදිරියද 3 හතරෙන් තුනක් ඉදිරි. එතන 25යි හතරෙන් තුනයි. 25යි හතරෙන් තුනයි. එහෙනම්ද? මට මෙහෙම වෙන්නේ වඩා හොඳ නැහැ කියලා. එහෙනම්ද පහයි එක් පහෙන් බෙදනවා විසි පහයි හතරෙන් තුන ඉරක් ගහල බෙදන්න බෑ එනට බෙදීම ලකුණ ලියල ලියන්නේ පහට පහ කැපෙන පුරුදු වෙන්න ඕන කරලම එපා ඉගෙන ගන්න x ප්‍රමාණයි දැන් මෙයා විෂම භාගයක් කරනවා විසි පහයි හතරක් 100යි 100යි 3 103යි හතරෙන් 103 බෙදීම ගුණ කිරීම පහෙන් එක x සමානයි 103 එකක් 103යි 4 5ක් 20යි 103 20ෙන් බෙදනවා 20 5ක් 100යි 3ක් ඉතරයි 5යි 20ෙන් 3යි x සමානයි 5යි 20ෙන් 3යි සමීකරණ දශම භාග ඕන එකක් එන්න පුළුවන් පූර්ණ සංඛ්‍යාව විතරක් නෙමෙයි රයිට් සමගාමී සමීකරණ කීපයක් දාන්න හදන්න ඕනේ දැන් මේ අඩු කරන ඒවා ආදේශ කරන ඒවා වලට අවශ්‍යයි දැන් ගොඩක් ළමයින්ට ආදේශ කරන යටි එහෙම ආම කරගන්න අමාරු පාර තමයි වරද්ද ගන්න එහුණද කියන එක ඔයගලන්ට සයෙන් ගන්න ටික ප්‍රැක්ටිස් කරන්න කැමතිද දැන් ආදේශ කරන ඒවා බාග සුළු කරගන්න ඒවා ඒගොල්ලන්ට අමාරු. එහෙම වුණාම ඔයගොල්ලෝ පොඩක් වරද්දන. ගොඩක් ළමයින්ට අමාරුයි. පොඩ්ඩක් නෙමෙයි. ඒක හැටි අපි ඉස්කෝල කාලෙත් එහෙමයි. නිසා මේ එහෙන් ගණන් ටික අපි හදමු. මම එහෙන් ගණන් ටික ඔයගොල්ලෝ දාන්නම්. ඒ ටික ප්‍රැක්ටිස් කරන්න. ඒ ටික ප්‍රැක්ටිස් කරාම මේ දින ප්‍රශ්න ටිකක් නිදහස් වෙයි. බාලට අනිවාර්යෙන් මේන් ගාණක් එනවා. සම මේ පාඩම අතාරින්න බෑ. අනිවාර්යෙන් ඉගෙන ගන්න ඕන. 10 වසරෙත් තියෙනවා. 11 වසරෙත් මේන් ගාණක් ඉබාවට එනවා. නිසා අනිවාර්යෙන් මේ පාඩම අපි හොඳට ඉගෙන ගන්න ඕන. හරිනේ? එහෙනම් රයිට්. අදට වැඩ නවත්තම උනේ 6යිනේ. ඔයාලා හැමෝටම සුබ දවසක්. මම ගණන් ටිකක් ගන්න එක හදන්න. අයිබෝන්. සත්‍ය කට්ටිය හෙට එදී හදන් ඉන්න ඕන. ඈ